සිංහල අලුත් අවුරුදු කාලේ ජනතාව අවිධිමත් විශාල ලෙස කණ්ඩායම් ගැසී සංචාරයේ කිරීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස අපි දැන් කොරෝනා තුන්වන රැල්ලකට මුහුණ දී තිබෙනවා මේ වන විට වෛරස් ප්‍රභේද ගණනාවක් රට තුළට ඇතුල් වී තිබෙන අතර වෛරසය වේගෙන් හා පහසුවෙන් පැතිරීම නිසා මින් පෙර වතාවලට වඩා අවදානම් තත්ත්වයක් උදා වී තිබෙනවා රෝගය වේගෙන් පැතිරි ආසාදිතයින් ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩිවන විට එයට හදිසියේම මුහුණ දෙන්නට සෞඛ්‍ය අංශයට ඇති මානව සම්පත් හා අනෙකුත් පහසුකම් ප්‍රමාණවත් නැහැ ඒ අනුව රජයට යලි රට වසා දමන්නට සිදු වුණා මෙවැනි වසංගත තත්ත්වයක් සමග කරන සටනේදී ලෝකයේ අනෙකුත් බොහෝ රටවලට මෙන්ම අපිටත් විටින් විට රට වසා දමන්නට සිදු වුණත් එම තීන්දුවේ අතුරු ප්‍රතිඵලත් අප තේරුම් ගත යුතුයි ඒ අනුව විවිධ නීති රීති පනවන්නට සිදු වුණා කර්මාන්ත ශාලා හා ආයතනවල වැඩ කරන පිරිස සීමා කරන්නට සිදු වෙනවා. නමුත් මේ தත්ත්වය අපේ කර්මාන්තවලට ඉතාම නරක විදියට බලපෑවා. විශේෂයෙන්ම ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් ගෙන ඇඟලුම් කර්මාන්තයට මින් විශාල පාඩුවක් සිදු වුණා. ඔවුන්ගේ ඇනවුම් නවතා දමනු ලැබුවා බොහෝ දෙනෙකුට රැකියා නැති වුණා අපනයන ආදායම අඩු වුණා විදේශ රටවලත් කර්මාන්ත වසා දැමීම නිසා අපේ විදේශගත ශ්‍රමිකයින් ආපසු එන්න පටන් ගත්තා ඔවුන් බොහෝ දෙනෙකුගේ රැකියාව අහිමි වුණා වසංගතයට දියේ ලංකාවට ආපසු ආ ලක්ෂ දෙකකට අධික විදේශගත ශ්‍රමිකයින් බොහෝ දෙනෙකුට ආපසු ඒ රටවලට යන්න තවමත් ඉඩ ලැබින්නේ ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ මේ නිසා අඩු වුණා